කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් වැල්ලව නගරයට ආසන්නව පිහිටලා තියෙන තවත් වටිනා ලෙන් විහාරයක් දක්වා වැටුණු ගමන් මාර්ගය. දෙකුන්කලු වටපිටාවක් සහිත සේරුවාව නම් ගම්මානයේ යක්දිස්සාගල කඳු මුදුනට ආසන්නව වනාන්තරයෙන් වැසුණු කඳු බෑවුමේ හුදකලා පරිසරයක දැකගන්න ලැබෙන ඒ ලෙන් විහාරය තමයි යක්ගිරිලෙන. එහෙමත් නැත්නම් යක්ගිරිලෙන රජමහා විහාරය. බෝධීන් වහන්සේ දාගැබ සංඝාවාසය ධර්මශාලාව ආදිය කඳු පාමුල තනිතලා භූමියෙහි පිහිටලා තියෙන්නේ. ඒවා අලුතෙන් ඉදිකළ විහාරාංග. ලෙන් විහාරය දක්වා කඳු බෑවුම ඔස්සේ තවත් මීටර 500ක විතර දුරක් යා යුතු වෙනවා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම විහාරයක් හැටියට සැලකෙනවා යක්ගිරිලෙන රාජමහා විහාරය. කුරුණෑගල නගරයේ ඉඳලා දඹුල්ල පාරි මුත්තිට්ටුගලින් හැරිලා වැල්ලව හරහා විහාරයට ඇති දුර ප්‍රමාණය කිලෝමීටර 18ක් විතර වෙනවා. වැල්ලව පහු කරද්දී මුණ ගැහෙන රංගම හන්දියෙන් වමට හැරිලා ටික දුරක් ඉස්සරහට යද්දී ආයෙත් වම් පැත්තට හමු වෙනවා යක්ගිරිලෙන දක්වා ගමන් මාර්ගය. ඒ වගේම වාරියපොළ නැත්තම් කුඹුක්ගැටේ පැත්තෙන් එන කෙනෙකුට වාරියපොළ ගණේවත්ත හිරිපිටිය හරහා කුඹුක්ගැටේ පාරනුත් එන්න පුළුවන්. තැන් කිහිපයකින්ම අතුරු මාර්ගවලට හැරෙන්න තිබුණත් මේ වෙද්දි නම් ඒ හැම තැනකම විහාරය දක්වා ගමන් මාර්ගය පෙන්වන දැන්වින් පුවරු සවි කරලා නැති නිසා හමු වෙන කාගෙන් හෝ තොරතුරු දැනගෙන යාම වඩාත් හොඳයි. Google Map ආධාරයෙන් උනත් සොයා ගන්න පුළුවන් ගමන් මාර්ගය. ප්‍රධාන වශයෙන් රංගම හන්දියෙන් හැරෙන තැන දැනට පුරාවිද්‍යා දැන්වින් පුවරුවක් දැකගත හැකි වෙනවා. කඳු බෑවුමේ වනාන්තරය මැද පිහිටලා තියෙන ලෙන් විහාරය දක්වා යන ගමන ඉතාමත්ම සුන්දර අත්දැකීමක්. වනාන්තරය මැදින් හදපු ගල් පඩිපෙළ ඔස්සේ එක එල්ලේ ඉහළට නැගගෙන යා යුතු වෙනවා. වෙහි කාලයට නම් දියපාරවල් ගලාගෙන එනවා කඳු බෑවුමේ වනාන්තරය අතරින්. ඒවා පඩිපෙළ දිගේ පහළට ගලාගෙන එනවා. තදින් ඉර එළිය වැටෙන දවසක වුණත් ගහකොළවලින් සෙවන වැටුණු මේ පියගැට පෙළ ඔස්සේ වැඩි වෙහෙසකින් තොරව ලෙන් විහාරය දක්වා යා හැකි. ලංකාවේ බුදු සමය පැතිර ගිය මුල් යුගයේම භික්ෂුන් වහන්සේලා වැඩ සිටි තැනක් හැටියට සැලකෙනවා යක්ගිරිලෙන. විහාරය සහිත ගල්ලෙන්ට අමතරව තවත් ගල්ලෙන් කිහිපයක්ම කඳු බෑවුණු වනාන්තරය අතර පවතින බවයි දැනගන්න ලැබෙන්නේ. දේවානම්පියතිස්ස රජ සමයේ මේ ස්ථානයට අනුග්‍රහ ලැබුණු බව ඉතිහාස තොරතුරුවල කියවෙනවා. ලිඛිත තොරතුරු සොයා ගැනීම අපහසු වුණත් විහාරාධිපති ස්වාමීන් වහන්සේ පවසන තොරතුරු වලට අනුව මිහිඳු මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් නමකගෙන් තමයි මේ ස්ථානයේ ආරම්භය සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම භාට්‍ය, ගජබා, කිත්සිරි මෙවන් ආදී රජවරුන්ගේ කාලවලදීත් අනුග්‍රහ ලැබිලා තියෙනවා විහාරයට.
ලෙන් විහාරයේ පියස්සේ කටාරමට පහලින් දකින්න ලැබෙනවා ලෙන් ලිපියක්. එයින් කියවෙන්නේ කුමක්ද යන්න පිළිබඳව තොරතුරු දැනගන්න නොලැබුණත් අහන්න ලැබෙන තොරතුරු වලට අනුව ක්‍රිස්තු පූර්ව යුගයේ ආරම්භ වුණු තැනක් හැටියට සඳහන් කළ හැකි වෙනවා මේ විහාරස්ථානය. යක්ගිරිලෙන කියන නම ලැබුණේ යක්දෙස්සාගල කඳු බෑවුමේ පිහිටලා තියෙන විශාල ලෙනක් නිසා වෙන්න පුළුවන්. යක්දෙස්සාගල කන්දට ඒ නම ලැබීම සම්බන්ධවත් තියෙන්නේ ක්‍රිස්තු පූර්ව යුගය දක්වා ඈතට දිවෙන කතාන්දරයක්. විජය රජු විසින් කුවේණිය පළවා හැරීමත් සමග නෑදැයින් නැති පැමිණියත් ඔවුන් විසින්ද ඇය පළවා හැරීමෙන් පස්සේ පැමිණලා තියෙනවා මේ කඳු මුදුනට. ඇය ඥාතීන් ඇතුළු සියල්ලන්ට දෙස් කියලා කඳු මුදුනින් පහළට පැනලා දිවිනසාගත්ත බව තමයි ජනප්‍රවාදයේ තියෙන්නේ. කුවේණිය අයිති යක්ෂ ගෝත්‍රයට නිසා යක්ෂ ගෝත්‍රික කාන්තාවක් දෙස් දුන්, එහෙම නැත්නම් ශාපකල ස්ථානය යන අර්ථයෙන් යක්දෙස්සාගල නමින් හඳුන්වපු බවත් කියවෙනවා. තවත් ජනප්‍රවාදයක කියවෙන්නේ ගෝත්‍රය හෝ ජාතිය පාවාදීමේ වරදට දඬුවමක් හැටියට යක්ෂ ගෝත්‍රික නායකයෙකු විසින් කුවේණියගේ දිව කපා පහර දී ඇය යක්දෙස්සාගලින් පහළට ඇද දැමූ බවයි. කොහොම වුණත් යක්දෙස්සාගල පර්වතයට ආසන්නව කඳු බෑවුමේ පිහිටලා තියෙන විහාරයටත් යක්ගිරිලෙන නම ලැබිලා තියෙනවා. අතීතයේදී මේ ප්‍රදේශය හරහා අනුරාධපුරයට වඩින භික්ෂූන් වහන්සේලා නවතන් ගත් ස්ථානයක් හැටියට වැදගත් වුණු බව කියවෙනවා යක්ගිරිලෙන. ඒ වගේම අතීතයේදී පිරිවෙනක් පැවතුණු ස්ථානයක් හැටියටත් ධාතු මංජුසාව පට්ටාන ප්‍රකරණය ආදිය ග්‍රන්ථාරූඪ වුණු තැන හැටියටත් යක්ගිරිලෙන වැදගත් වුණු බව දැනගන්න ලැබෙනවා. ලෙන් විහාරයේ පිහිටීමත් ඉතා විශේෂයි. ගල් තලාවක් මුදුනෙයි ලෙන පිහිටලා තියෙන්නේ. විහාරයේ සහිත කොටසට පිටතින් තවදුරටත් විහිදෙනවා ගල් ලෙන කටාරමද සහිතව. ඉතාමත්ම උස් බිත්ති සහිතයි විහාර මන්දිරය. උස් ලෙන් පියස්සේ වියන් සිතුවම් පවා දැකගත හැකි වෙනවා. විහාර මන්දිරයේ ඇතුළත වියන් සිතුවම් වගේම පිටතින් ලෙන් පියස්සේ අඳින ලද පැරණි සිතුවම් තවමත් ඉදිරිව පවතිනවා. සතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ මකර තොරණ යට වැඩහිඳින බුද්ධ ප්‍රතිමාව හිටි ප්‍රතිමාවත් තමයි විහාර ලෙන් තුළ ප්‍රතිමාවන් හැටියට දැකගන්න ලැබෙන්නේ. අනුරාධපුර යුගයේදී මෙහි විහාරයක් පැවතුණු බව කියන නමුත් අද ප්‍රධාන ලෙන් විහාරයේ දකින්න ලැබෙන බිතු සිතුවම් හා ප්‍රතිමා නෑකම් කියන්නේ මහනුවර යුගයේ කලා සම්ප්‍රදායට. ඒ අනුව මහනුවර යුගයේදීත් මේ විහාරස්ථානයට අනුග්‍රහ ලැබුණු බව පෙනී යනවා. ප්‍රධාන ලෙන් විහාරයට අමතරව ලෙන් තුලම කෙළවරක තවත් කුඩා විහාරයක් ඉදිකර තිබෙනවා. වනාන්තරයට මැදිව හුදකලාව පවතින නිසාම ලෙන් විහාරය කිහිප වරක්ම සොර සතුරු ඌදුරුවලට ලක් වෙලා විනාශ වුණත් අද වන විට ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඓතිහාසික වශයෙන් කොයිතරම් වැදගත් ස්ථානයක් වුණත් දැක බලා ගන්න, වැඳ පුදා ගන්න මෙහි එන පිරිස් ඉතාමත්ම අඩුයි. ඔබ දකින මේ දර්ශන වෙසක් පොහොය දිනේට පසු දිනයේ ගත් වේවා. ප්‍රසිද්ධ විහාර වන්දනාකරුවන්ගෙන් පිරී යද්දී මෙවැනි ස්ථානවල වැදගත්කම හරියට නොදන්න නිසාත්, යාමට මඟ පෙන්වන පුවරු හෝ හරියාකාරව සවිකර නොමැත නිසාත් පිටපලාත්වලින් පැමිණෙන වන්දනාකරුවන්ට මගහැරි හුදකලාව පවතිනවා. ඒ වගේම මෙහි ඉදිරිපත් කරන තොරතුරු බොහොමයක් විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් දැනගත් තොරතුරු හා ජනප්‍රවාදයේ පවතින තොරතුරු. විහාරය පිළිබඳව නිශ්චිත තොරතුරු සොයා ගැනීම අපහසුයි. ලෙන් පියස්සේ ඇති සෙල් ලිපියෙහි අන්තර්ගත තොරතුරු පිළිබඳව හෝ දැන්වීම් පුවරු මගින් දැනට හරි හැටි දැනුවත් කර නැහැ. මෙවැනි ස්ථාන ආරක්ෂා වීමට නම් එහි වැදගත්කම පිළිබඳව දැනුවත් භාවයක් ලබා දීම ඉතාමත්ම වැදගත් වෙනවා. කොහොම වුණත් බෞද්ධයන් සියලු දෙනා දැකගත යුතු, වැඳ පුදාගත යුතු, අනාගතය සඳහා ආරක්ෂා කරගත යුතු, දියුණු කර පවත්වාගෙන යා යුතු ඓතිහාසික වශයෙන් ඉතාමත්ම වැදගත් ස්ථානයක් තමයි යක්ගිරිලෙන රාජමහා විහාරය.